හරි පුතේ විද්‍යුත් ත්‍රිණතාවය විද්‍යුත් ත්‍රිණතාවය කියලා කියන්නේ පුතේ බන්ධනයක පවතින ඉලෙක්ට්‍රෝන කිසියම් පරමාණුවක් දෙසට ඇද ගැනීමට ඇති හැකියාව අපි බලමු කොහොමද විද්‍යුත් ත්‍රිණතාවය හොයන්නේ කියලා මම හිතන්නේ පුතේ HCl කියලා පුතේ මේ HCl සාමාන්‍යයෙන් මෙහෙම අපිට අඳින්න පුළුවන් ලොකු කරලා හරි මේ දින්නේ මේ හයිඩ්‍රජන් සහ ක්ලෝරින් අතර බන්ධනය පුතේ සාමාන්‍ය මේ සහසංයුජ බන්ධනයක් මේ විදිහට කෙටීරකින් සංකේතවත් කරනවා පුතේ මේ කෙටීරේ සංකේතවත් වෙන එකේ අදහස තමයි මේ බන්ධනේ හදන්න පුතේ ඉලෙක්ට්‍රෝන යුගලක් දායක වෙනවා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල කා දෙසට වැඩිපුර නැඹුරු වෙලාද කියන එක කෙනා අපිට තීරණය කරන්න පුළුවන් පුතේ විද්‍යුත් ත්‍රිණතා අගයන් ඇසුරෙන් පුතේ සාමාන්‍ය විද්‍යුත් ත්‍රිණතා අගයන් පෝලිංස් පරිමාණයට අනුව අපිට මතක තියාගන්න ඕන හරි මතක තියා ගැනීම සාමාන්‍යයෙන් අපිට වැදගත් වෙනවා සාමාන්‍යයෙන් ගොඩක් ගැටලු වලට මම ඉස්සරහට ඔයාලට විස්තර කරන්නම් ඇයි අපි මේව වැදගත් වෙන්නේ හරි ඔයා මතක තියාගන්න ආවර්තාවක් මෙන්න ලිතියම් මෙන්න පුතේ බෙරිලියම් හරි හයිඩ්‍රජන් ඉදන් මෙයාම අපි හයිඩ්‍රජන් මෙන්න හීලියම් හරි ඔන්න උඩ කට්ටිය ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලුවරින් නියෝන් හරි සර් එතකොට සෝඩියම් ඊළඟට මැග්නීසියම් ඊළඟට ඇල්මිනියම් ඊළඟට සිලිකන් ෆොස්ෆරස් සල්ප ක්ලෝරින් ආගන් ඊට අමතරව පොටෑසියම් සර් මේ කට්ටිය අපි මතක තියාගන්න ඕනිද ඔයා මතක තියාගත්තොත් ඔයාට සෑහෙන්න විභාගෙදී වැදගත් වෙයි හරි සෑහෙන්න වැදගත් වෙයි විභාග ප්‍රශ්න කරන්න බලන්න හරි ඔයා බලන්න ඔයාට වැදගත් වෙන හැටි මම පැහැදිලි කරන්නම් කොහොමද මේවා වැදගත් වෙන්නේ සහ මේවා දන්නේ නැති වුණා මොන මොන ගැටලු වලට මුහුණ දෙන්න වෙයිද කියලා හරි අහගන්න පුතේ මේවා මතක තියාගන්න ඔයා මතක තියාගන්න ඔයාට ආයාසයෙන් මේවා මතක තියාගන්න වෙයි මෙයාගේ 2.1යි හරි පුතේ බන්ධනයක ඉලෙක්ට්‍රෝන කිසියම් පරමාණුවක් දෙසට ඇද ගැනීමට ඇති හැකියාව විද්‍යුත් ත්‍රිණතාවය කියලා සරලව කියන්න පුළුවන් නම් සර් මේ 18 වෙනි කාණ්ඩේ හීලියම් නියෝන් නාගටලා මාර වැඩේනේ අපි පොඩි කාලෙත් ඉගෙන ගන්නවා මේ කට්ටිය සාමාන්‍යයෙන් සංයෝග ඇති කරන්නේ හරි මේ තුන් දෙනා මේ කට්ටිය නිෂ්ක්‍රීය වායු ඒකින්ද පුතේ මේ කට්ටියගේ විද්‍යුත් ත්‍රිණතාවයන් ගැන අපි වැඩේ කතා කරන්නේ හරි එහෙනම් මෙයා මෙයා පටන් ගන්න 1.1.5 2.2.5 මෙයා 3 මෙයා 3.5 මෙයා 4 බලන්න ඔයාට මතක තියාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් උදේ 0.55 වැඩි වෙනවා 0.55 වැඩි වෙනවා සර් මෙතන ඉඳලා මෙතනට එද්දී එකක් අඩු වෙනවා ඒ කියන්නේ සර් 3 මෙතන ඉඳලා මෙතනට යද්දී බලන්න මෙයාගේ අගේ 2.5 ඒ කියන්නේ 0.5ක් අඩු වෙනවා සර් මෙයා මෙතන ඉඳලා මෙතනට යද්දී මෙයාගේ අගේ 2.1.4ක් අඩු වෙනවා සර් එතනින් පස්සේ මං හරි ලේසි 1.8යි 1.5යි 1.2යි 0.9යි 0.8යි පුතේ 0.33 තමයි එතනින් පස්සේ අඩු වෙන්නේ ඔයාට මතක තියාගන්න ලේසි ඕනනම් හරි ඔයාට මතක තියාගන්න ලේසි කොහොමද අපි මතක තියාගන්නේ සර් මුල කට්ටියේ 0.55 වැඩි වුණා මෙතන ඉඳලා මෙතනට යද්දි එකක් අඩු වුණා මෙතන ඉඳලා මෙතනට යද්දි 0.5ක් අඩු වුණා මෙතන ඉඳලා මෙතනට යද්දි 0.4යි එතනින් එහා පැත්තේ සර් 0.33 අඩු වුණා ඔයාට කිසිම ගේමක් නැතුව මෙයාව මතක තියාගන්න පුළුවන් මෙයා වැදගත් වෙනවා හරි මෙයා වැදගත් වෙනවා හරි එතකොට සර් කිව්වනේ දැන් මේ අපි මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන කවුරු දෙසට ඇදගත්තද කියලා බලන්නනේ විද්‍යුත් ත්‍රිණතාවය පාවිච්චි කරන්නේ ඔව් එහෙනම් සර් අපිට කියන්නකෝ මේ HCl වල කාගේ පැත්තරද ඉලෙක්ට්‍රෝන වැඩිපුර නැඹුරු වෙලා තියෙන්නේ හයිඩ්‍රජන්ගේ පැත්තරද ක්ලෝරින් පැත්තරද පුතේ මෙයා මතක තියාගන්න විද්‍යුත් ත්‍රිණතාවය බැලුවා සර් මෙයාගේ අගේ 2.1 මෙයාගේ අගේ 3යිනේ සර් එහෙනම් ඉලෙක්ට්‍රෝන ටික නැඹුරු වෙලා තියෙන්නේ ක්ලෝරින් පැත්තට එහෙනම් පුතේ මෙයාගේ ද්‍රවණීය ලකුණු කරොත් හරි පුතේ ඉලෙක්ට්‍රෝන වැඩිපුරට කාගේ හරි පැත්තට නැඹුරු වෙලා තියෙනවා නම් එයාට පොඩි ඍණ ගතියක් එනවා පුතේ මෙයා ඔක්කොම මේ ඉලෙක්ට්‍රෝන ඉල්ලගෙන නැහැ මෙයා මේ පැත්තට පොඩ්ඩක් නැඹුරු වුණා විතරයි ඒකින්ද පුතේ මෙයාට ලියනවා ඩෙල්ටා මයිනස් මෙයා ඉලෙක්ට්‍රෝන ඈත්ෙච්චින්ද ඩෙල්ටා ප්ලස් මෙයා පැත්තට ඉලෙක්ට්‍රෝන කිට්ටු වුණින්දා මෙයාට කියනවා ඩෙල්ටා මයිනස් ඒ කියන්නේ ඍණ ගතියක් එනවා ඉලෙක්ට්‍රෝන කිට්ටු වෙලා මෙයාට නැඹුරු වෙලා සර් අපිට එහෙනම් ඕක දන්නේ නැතුව මේ වගේ ද්‍රවණ ලකුණු කරන්න බෑ නේද? ඕපුදී මෙයා දන්නේ නැතුව අපිට ද්‍රවණ ලකුණු කරන්න බෑ. එහෙනම් සර් ඔයගොම
ඔය ගමම් අපිට පොඩි සපෝට් එකක් දෙන්නකෝ මෙයා තව කට්ටියක් අපිට ලකුණු කරන් සර් එහෙනම් අපිට කියන්නකෝ මේ HF වගේ 90ක ද්‍රවණීය ලකුණු කරන්න කියලා විභාගෙදි දුන්නොත් හරි විභාගෙදි දෙන්නේ නැහැ හරි ඔයාට මේ වගේ ඕන වෙනවා හරි 90ල ද්‍රවණීය ලකුණු කරන්න හරි එතකොට පුතේ මෙයා මෙයාගේ ද්‍රවණීය ලකුණු කර සර් මෙයා 2.1යි මෙයා 4යි නම් සර් වඩා විද්‍යුත් ඍණ කෙනාට සර් डेलटा माइनस मैट डेलटा प्लस उन्न सर ऑर्गेनिक अभी दंडवादे मे कार्बन सा हाइड्रोजन मेम तृत्त बंधन याकि मे आगे द्रवण लकुणुकल मे आगे सर मे आगे द्रवण लकुणुकद्दी कहु मे मे आगे विद्युतावे देखाई दशम एकाई सर सॉरी सॉरी देखाई दशम पहाई मे आगे आगे देखाई दशम मे आ देखाई दशम पहाई पुते मे हाइड्रोजन आगे देखाई दशम एकाई හරි එතකොට පුතේ වඩා විද්‍යුත් ඍණ කෙනා මෙයාට ඩෙල්ටා මයිනස් ගතියකුත් මෙයාට ඩෙල්ටා ප්ලස් ගතියකුත් තියෙනවා හරි ලේසිනේ ඔව් ඔව් හරි ඕක වාට වැදගත් වෙනවා එතකොට පුතේ 2019 විභාග ප්‍රශ්නයක් ඇහුවා හරි 2019 විභාග ප්‍රශ්නේ අපි මේ පන්ති මේ වැඩේ ඉවර කරන්න ඒක සාකච්ඡා කරමු ඊට කලින් මම කියන්නම් පුතේ මේවා වාට වැදගත් වෙන තැන් එක තරක් තමයි හරි මේ වීඩියෝ එක ඉවර කරද්දී මම 2019 ආපු 5 වෙනි විභාග ප්‍රශ්නේ සාකච්ඡා කරලා තමයි ඔය වැඩේ ඉවර කරන්නේ හරි ආන්න හරි මේ විභාගෙට ඇහුවා මෙයාගේ විශේෂ කාරණා කීපයක් එකක් මෙයා දන්නව නම් පුතේ අපිට පුළුවන් වා දන්නවත් දන්නේ අර සරල අණුවල විව අඳින්දි ඔයා හිතන්නකෝ CH4 වගේ සරල අණුවක් ඊළඟට NO2 වගේ සරල අණුවක් ඊට පස්සේ පුතේ සාමාන්‍යයෙන් CBr4 වගේ සරල අණුවක් අඳින්දි පුතේ මධ්‍ය පරමාණුව කවුද කියලා තෝරගන්නේ කොහොමද සාමාන්‍ය පුතේ මේ වගේ සරල අණුවක් එද්දී මධ්‍ය පරමාණුව වෙන්නේ හයිඩ්‍රජන් හැර විද්‍යුත් ඍණතාවයෙන් අඩුම කෙනා එහෙනම් සර් මෙයාගේ නම් හරියන්නේ නැහැ ඇයි මෙයාගේ හයිඩ්‍රජන් නැහනේ හයිඩ්‍රජන් කවදාවත් මධ්‍ය පරමාණුව වෙන්නේ නැති හින්දා මේකේ මධ්‍ය පරමාණුව කාබන් සර් මෙයාගේ මොකද්ද වෙන්නේ මේ දින්නගේ මධ්‍ය පරමාණු හරි ලේසියෙන් අඳුර ගන්න පුළුවන් මෙයාගේ විද්‍යුත් ඍණතාවය 3.5යි මෙයා 3යිනේ එහෙනම් මධ්‍ය පරමාණුව නයිට්‍රජන් එතකොට මෙයාගේ කොහොමද පුතේ මෙයාගේ මධ්‍ය පරමාණුව කොහොමද මෙයාගේ Br හරි Br වගේ සාමාන්‍යයෙන් 2.7ක් විතර වෙනවා හරි මෙයාගේ 2.5යි එහෙනම් විද්‍යුත් ඍණතාවයෙන් අඩු කාබන් තමයි පුතේ මධ්‍ය පරමාණුව දැන් ඔන්නවා දැනගත්ත මධ්‍ය පරමාණු හොයන්න මෙයා වැදගත් වෙනවා ඊළඟට පුතේ වා දන්නවත් දන්නේ අර ඔක්සිකරණ අංක හොයන්න හරි අපෙන් සමහරලාට අහුවත් මම මේ වෙන වෙනම විස්තර කරනවා පුතේ හරි මෙන්න CH4 වගේ අණුවක ඔක්සිකරණ අංකය වගේ කෙනෙක් හොයන්න ඒ වගේ ඒවට වැදගත් වෙනවා මේ වගේ අණුවක පුතේ ඔක්සිකරණ අංකය වගේ හොයන්න හරි මේ වගේ ඒවටත් මේ විද්‍යුත් ඍණතාවය වැදගත් වෙනවා හරි මේක ලොකු වටිනාකමක් තියෙනවා ඊට අමතරව පුතේ දීද්‍රව ගූර්ණයේ හොයන්න හරි ඒවට මෙයාව දැනගෙන ඉන්න එක්කෙනා වැදගත් වෙනවා හරි අපි බලමු පුතේ 2019 පස්වෙනි බහුවර්මයේ මේ ආශ්‍රිතව තමයි ගොඩ නැගිලා තිබුණේ හරි ගොඩක් දරුවෝ මේ යගයන් මතක තියාගන්නේ ඕන්නේ කියලා හිතනවා හරි වැදගත් වෙන කාරණා කීපයක් තියෙනවා හරි හරි අපි බලමු පුතේ 2019 හරි පස්වෙනි බහුවර්ණ ප්‍රශ්නය හරි 2019 පස්වෙනි බහුවර්ණ ප්‍රශ්නය මේ ආශ්‍රිතව තමයි අහලා තියෙන්නේ හරි පස්වෙනි බහුවර්ණ ප්‍රශ්නය 2019 පස්වෙනි බහුවර්ණ ප්‍රශ්නය විද්‍යුත් ඍණතාවයේ ප්‍රශ්නය අහලා තියෙන්නේ පුතේ විද්‍යුත් ඍණතාවයේ වැඩිම වෙනසක් ඇති පරමාණු මූලද්‍රව්‍ය යුගල වන්නේ හරි එයාට පිළිතුරු විදිහට දීලා තිනවා පුතේ බෙරිලියම් සහ හරි ඇල්මිනියම් හරි සෝරි බෝරෝන් සහ ඇල්මිනියම් තියෙනවා ඊට අමතරව දෙවනි පිළිතුර විදියට බෙරිලියම් සහ ඇල්මිනියම් තියෙනවා ඊළඟ පිළිතුර විදියට බෙරිලියම් සහ සිලිකන් තියෙනවා තුන්වෙනි පිළිතුර විදියට බෙරිලියම් සහ සිලිකන් හතරවෙනි පිළිතුර විදියට බෙරිලියම් සහ කාබන් තියෙනවා පස්වෙනි පිළිතුරට හරි ඇල්මිනියම් සහ ක්ලෝරින් තියෙනවා එතකොට පුතේ මේ අතරින් විද්‍යුත් ඍණතා වෙනස වැඩිම කට්ටිය කවුද හරි ලේසි පුතේ දැන් ඔයා වගුව දන්නවා හරි නිකම් විභාගේ හරි විභාගයට ගියාම ඔයාලට පොඩි වෙලාවක් තියෙනවා නිකම් ඉන්න ගමන් මේක ලියන්න හරි එතකොට ඔයාලට විභාගේ තියෙන මානසික ගැටලු පවා හරි දැන් ගියාම ටිකක් බය වෙනවනේ හරි ඒව පවා අඩු කරගන්න පුළුවන් හරි මෙයාට මෙයාගේ යගේ කීයද දැන් බැලුවා මෙයා 2යි සර් මෙයාගේ යගේ දැන් කීයද ඔන්න විභාග ප්‍රශ්නකට ගියේ 1.5යි සර් මෙයාගේ යගේ 1.5 එතකොට වෙනස 0.5යි සර් මෙයා මෙයා 1.5යිනේ හරි ඇල්මිනියම් 1.5යි සර් මේ දෙන්නගේ වෙනස 0.1යි මෙයාගේ මේ මෙයාගේ යගේ සර් 2යි හරි මෙයාගේ යගේ 2යි සිලිකන් යගේ දීලා තිනවා සර් 1.8යි එහෙනම් මෙයාගේ වෙනස 0.2යි
හරි 0.2යි. එතකොට සර් මෙයාගේ අගය 2යි. මෙයාගේ අගය කාබන්ගේ අගය 2.5යි. සර් එතකොට වෙනස 0.5යි. සර් ඇල්මිනියම්ගේ අගය කීයද දීලා තියෙන 1.5යි. සර් ක්ලෝරීන්ගේ අගය 3යි. වෙනස පුතේ එතකොට බලන්නකෝ 3න් 1.5ක් ගියාම වෙනස 1.5යි. එතකොට පුතේ වැඩිම වෙනසක් තියෙන්නේ හරි ඇල්මිනියම් සහ ක්ලෝරීන් අතර. එතකොට ඔන්න විභාග ප්‍රශ්නයක් කොහොමද මේකෙන් විසඳන්නේ? හරි ආසන්නම අවුරුද්ද කහපු විභාග ප්‍රශ්නිකුත් ඔයාට විසඳුවා. හරි ඔය විදිහට පුතේ අපි වැඩ ටික කරගෙන යමු. හරි 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 අපි ඊළඟ වීඩියෝ එකකින් සාමාන්‍යයෙන් හම්බෙමු. හරි කොහොමද මේකෙන් විද්‍යුත් තිනතාවය ගන්නේ, සුරෙන් ඔක්සිකරණ අංක හොයන්නේ සහ දී ද්‍රව පූර්ණ හොයන්නේ.